දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 534 වැනි ටෙලිවැකිය. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමින්ම ටෙලිවැකිය ආරම්භ කරමු නේද? ජනාධිපතිගේ දුරකාලයේ වසර 5යි. එහෙම කියලා අද තීන්දුව ලැබුණා. දැන් ඉතින් ඡන්දේ තියන්න හොඳේ. හැබැයි ආයේ මේ සල්ලි නෑ, සල්ලි නැත්තම් ඡන්දේ නෑ, ඡන්දේ නැත්තම් සල්ලි නෑ. එහෙම කතා දැන් ඉතින් මීට පස්සේ ඔට්ටු නෑ. හොඳේ. ඒ වගේමයි ඉතින් අර මේ ගංගානි නෝනටත් කියන්න තියෙන ආයේ ඡන්ද පත්‍රික හැම පෙරලන්ට හදනවා හැම නෙවෙයි. හොඳේ. ඔව්, ඡන්දේ තියන්ට වෙනවා දැන්. හරිනේ. දැන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා මේ දිනෝ දහක් මැද බැසිල් රාජපක්ෂ යාන්තමට විලි වහගන්න ඇඳලා හිටපු අන්තිම අඹුඩ කෙටියත් ගලවලා දැම්ම කියලා කොනේද දිනෝ දහක් මැද්දේ පෙරේදා රාජපක්ෂලත් වික්‍රමසිංහලත් සුපුරුදු පරිදි එකම වේදිකාවකට නැගලා හිටියා. ඒ රෝහිතගේ දේශපාලන ජීවිතයට වසර 27ක් පිරීම සැමරීමට ආන්ගේ ස්ථානයේදී අර මේ හිතට හෙන හයියක් ගැම්මක් අරගෙන බැසිල් රාජපක්ෂ කිව්වා, අපි රනිල්ට බයත් නැ නයත් නැ කියලා නේද? එහෙම කිව්වනේ නේද? අහලා බලන්නකෝ ජනාධිපතිතුමනි, ඔබට අපි උදව් කරේ සියම් බයකටත් නෙවෙයි, අපි ඒ වගේම ණයත් නැහැ කියලා බයත් නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන්. ඇත්තට මේකට ජනපති රනිල් දුන්නේ මරු උත්තරයක්. හරිද? උන්දා බැසිල් යාන්තමට විලි වහගෙන හිටපු අන්තිම අමුඩ කෙටියත් මේ වේදිකාවෙදිම ගලවලා දැම්මා. හොඳේ. ඔන්න අහන්නකෝ ජනපති රනිල් මේකට දීපු උත්තරේ. හරිද? අපේ එකක් තියෙනවා. අපි මෙතන ගහගෙන තියෙනවා, මරාගෙන තියෙනවා, ඔක්කොම කරලා තියෙනවා, බැනලා තියෙනවා. කොච්චර ගහගත්තත් අපි හැන්දෑ වඩියෝ හම්බේනවා, මගුල් ගෙවල් වල කතා කරනවා, විහිළු කරනවා, යනවා. වේදිකාවේ ගහගත්තට අපි හවසට හමු වෙනවා, හැන්දෑවට හමු වෙනවා කියලා කිව්වා නේද? මේවා බැසිල්ගේ විසිල් කතා. හොඳේ. ඒක තමයි ඇත්ත. මේ උන්දලා බොරුවට වේදිකාවේ ගහමරා ගත්තට හැන්දෑවට සඳුළු තලවල එකට එකතුලා සෞදිය පුරනවා. හොඳේ. හැන්දෑවට සෞදිය පුරනවා. පුරවැසියන් ලෙස ඔබත් මමත් පෞදිය පුරව ගන්නවා. හොඳේ. එළියේ මරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, ගෙවල් ගිනි තියා ගන්නවා, හිරේ විලංගු වැටෙනවා නේද? මාරුවෙන් මාරුවට මේ දෙගොල්ලන්ට ආපහු බලය දෙනවා. හරි. අපි හිතුවේම රාජපක්ෂලට වික්‍රමසිංහලව පේන්ට බෑ කියලානේ නේද? මාර තරහයි කියලානේ. දැන් බලන්නකෝ මහින්ද රාජපක්ෂ කිව්වනේ, අපි බලයට ආපු ගමන් මහ බැංකු හොරුන්ව අල්ලනවා කියලා නේද? මේ පාරනම් වැඩේ ෂුවර්. එහෙමනේ හුඟක් වෙලාවට රටවැසියෝ හිතුවේ නේද? ඊළඟට වික්‍රමසිංහල කොහොමද වේදිකාවේ කැමර දුන්නේ? රාජපක්ෂ පවුල මේ රට කෑවා, වැඩියෙන්ම හොරාගත්තා. අද රට බංකොලොත්. අපි ආවහම විශේෂ අධිකරණයක් දාර හොරු අල්ලනවා කිව්වනේ නේද? විශේෂ අධිකරණයක් දාලා මේවා කොහෙදිද කියන්නේ? වේදිකාවේදී. වේදිකාවේදී අපි ඉතින් උඩ පැන පැන අත්පුඩි හිම තලනවා නේද? අල්ලත් පුපුර්ණකන් අත්පුඩි තලනවා. ඊට පස්සේ මේ දෙගොල්ලම රෑට රෑට සඳුළු තලවල හවස්වරුවට නේද සඳුළු තලවල ෆුල් පාටි. දැන් ඒක ජනාධිපති රනිල් වික්‍රමසිංහම පැහැදිලිවම කිව්වනේ. ඒ කියන්නේ ඇත්තම කතාව මේ අපි දෙන්න එකට එක් වීලා තමයි වැඩේ දෙන්නේ නේද? අර සුනිල් කියපු විදිහට මේගොල්ලෝ ලුණු දෙහි වගේ. හරිද? රංජන් කියපු විදිහට මේ ඔක්කොම හොඳ යාළුවෝ මල්ලි නේද? දැන් බැසිල් රාජපක්ෂට අපිට ඔයාටත් කියන්න කතාවක් තියෙනවා බැසිල්. ඔයා රනිල්ට බයත් නැහැ, ණයත් නැති වුණාට ඔහෙලා මේ උපන් බිමට ණයයි. හොඳේ. ඔහෙලා මේ උපන් බිමට ණයයි. මතක තියාගන්න, උපන් බිම හූරගෙන කාලා බංකොලොත් රටක් ඉතිරි කළේ ඔහෙලයි. දරුවන්ට මන්ද පෝෂණය උරුම කළේ ඔහෙලගේ දේශපාලනයයි. හොඳේ. හරිද? ඔහෙලගේ හොරා කෑම තමයි මේ රට විනාශ කළේ. අද රෝහලකට යන්න බයයි, බෙහෙත් පෙත්තක් බොන්න බයයි, ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බයයි. හරිද? තරුණ කොල්ලො කෙල්ලු පාස්පෝර්ටරම් පෝලිම්බල ගොවියට මහපොළව එපා කෙරෙව්වා. පොහොර ටිකෙනුත් ගසා කෑවා, සීනි වලින් ගසා කෑවා. යාළුවන්ට බදු සහන දුන්න, ජනතාවට බදු බර දුන්න නේද? හීන් නූලෙන් යටින් අවුස්සනවා ජාතිවාදී ආගම්වාදී. නමුත් ඔහෙලා වැඩේ නොදන්න පාට් එකට කරගෙන යනවා නේද? ඔහෙලා දිගටම කළෙත් අද කරමින් ඉන්නේත් රටේ දේපල, රටේ සම්පත් කුණු කොල්ලේට හතරාතේ විකුණන එක. අරන් තියෙන ණය ගැන කුමන කතාද නේද? ණය
ජයකන්ද එවරස්ට් තරම් උසයි. එවරස්ට් තරම් උසයි. පුළුවන් අය දොස්තරලා වගේ රට අතහැරලා යනවා. ඔහෙලා විවේක ගන්ට යන්නේ ඇමරිකාවට නේද? ඇමරිකාවට ගිහින් හෙන්නේ හොරා කණ්ඩායම් ගසා කණ්ඩායම්. හරිය තමුන්ලගේ හත්මුතු පරම්පරාවම රට කාපු ආර්ථික ඝාතකීන් කියලා දැන් කවුද නොදන්නේ? හරිද? බැසිල් ඔයා රනිල්ටත්, රනිල් ඔයා බැසිල්ටත් බය නැතුව ඇති. ඒක ඇත්ත. මොකද ඔයගොල්ලෝ යාළුවනේ. නමුත් එකක් මතක තියාගන්න. ඔව් එකක් මතක තියාගන්න. තමුන්ලා මේ රටට කළ විනාශයට, මේ රට ඇදලා දාපු ප්‍රපාතයේ සලකපුවාම ජනතා තීන්දුවට නම් බය වෙන්නම වේවි. හොඳේ. ඔව් ජනතා තීන්දුවට බය වෙන්න සිදු වේවි. දැන්ටමත් ඔය ජනතා තීන්දුවට බය නිසානේ නේද? දන්න සෙල්ලම් ඔක්කෝම දාන්නේ මැතිවරණ කල් දාගන්ට ඈ. දන්න සියලු ගේම් ගහන්නේ නේද? ඒත් එකක් මතක තියාගන්න. ජනතාවගේ සාපේ ඔහෙලා පිට රැලි නැගමින් එන දිනේ වැඩි ඈතක නෑ කියලා. හරිද? ලුණු දෙහි වගේ එකට එකතු වෙලා දැන් වැඩේ දෙන එක හිතන තරම් ලේසි නෑ. හොඳේ. මොකද අද වහලුන් හැර සක්‍රීය පුරවැසියන් දන්නවා මේ දෙකට බෙදිලා සෙල්ලම් කළාට තමුන් ඇහැලා ඔක්කොම එකම ටීම් එකක් කියලා. හොඳේ. දෙගොල්ලොම රෑට එකට එකතු වෙලා හොරකමේ යන බව අමතක කරන්න එපා කියලා ඔවුන් අද ටෙලිවැකිය අවසන් කරනවා.